මේ පනත ගේන්නේ මේ තරම් හදිස්සිය මොකද්ද කියලා. අපි විශ්වාස ගන්න විදිහට 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාට එතුමාගේ රාජකාරිය ගන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි දකින එක ගැටලුවක් තමයි අධිකරණ අමාත්‍ය ආරක්ෂක අමාත්‍යංශය එතුමාට රැක ගැනීමට බැරිකම ඊට අමතරව අපි නම් කිසිදයක් දකින්නේ නැහැ. ඒවා තියෙනවා නම් අපි ඉල්ලීමක් කරනවා කන්නාගල මේ අපේ රට පැහැදිලි කරන්න වෙන මොනවද කරුණු 19 වෙච්ච 19 වෙන දුෂ්කරතා 19 වෙන හානි කියලා. ඒ වගේම කාලයක් තිබුණා ව්‍යවස්ථාදායක සභාව මේ පත්වීම් වලට බාධා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. ව්‍යවස්ථාදායක සභාව පත් කරන්නේ ජනාධිපතිතුමා එන නම් කිසිම විදිහක අපි කොහේ නම් අහුලලා මේ නම් ඉදිරිපත් කරන්නේ පොලිස් පොතේ ඉඳලා අධිකරණ ශේෂ්ඨයේ ඕන තැනක කරපු සෑම නමක්ම අපි ජනාධිපතිතුමා විසින් එන නම් ව්‍යවස්ථාදායක සභාවේ සමාජීය උදහ දෙන එකතු වෙලා බහුතර මතය අනුව අපි ඒ තීරණ ගන්නවා. ඒ වගේම මම කියන්න ඕන වගේ මම කියතුව පසුගිය අවුරුදු 4.5 තුලම අපි සෑම දෙයක්ම කළේ එකඟත්වයෙන්. කිසිම අවස්ථාවක අපිට බෙදීමක් සිදු වුණේ. මම මේක සඳහන් කරන්නේ බොහොම ආඩම්බරෙන්. මොන සමහර මාධ්‍යවල මේ ගැන වැරදි හැඟීමක් සමහර අය වැරදි හැඟීමක් ඇති කළා. ව්‍යවස්ථාදායක සභාව විසින් ඒ කටයුතු සිදු කළා. ඊට අමතරව අලුත් ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ එතුමා නම් කීපයක් කිව්වා. ඒ සියලුම නම් අපි අනුමත කළා. ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථාදායක සභාවේ හින්දා මේ රට ගෙනියන්න බෑ කියලා යම් කිසි කෙනෙක් තර්ජනය කරනවා නම් ඒක කිසිම හේතුවක් අපි දකින්නේ නැහැ. Breaking.lk